රජය අනවස් කර අර තාවකාලික ණය ගිවීම අත්හිටනවා කියන එක. මෙතන මම එකක් කියන්න ඕන මේක ඒවස්සාවේ ගන්න තිබිච්ච හොඳම තීරණය තමයි ඒක. තාවකාලිකව ණය ගිවීම අත්හිටුවීමේ තීරණය නොගත්තා නම් රට දැවෙන්ත අරමුදයකට පත්වීමට ඉඩ තිබූ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ ආර්ථික අර්බුදය මතින් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන මැයින් පැවති සමන්ත්‍රණයකට එක් වෙමින්. අපේ සංචිත තිබුණේ මිලියන 25ක් විතර ඉදිරියේ මාස 12 තුළ බිලියන 6ක් ණය ගෙවන්න තියෙන රටක කෙටි කාලීන ගෙවන්න තීරණ ගෙවන්නත් මුදල් තිබුණා. ඒ වෙලාවේ රජයත් එක්ක සාකච්ඡා කරාම ඒ කරුණු පැහැදිලි කළ දුන්නට පස්සේ ඒ ඒතර ඒකට ඒතු ජනාධිපති උත්තමාස කැබිනට් මණ්ඩලයේ අනුමැතියකට යටත්ව රජය අනවස් කර අර තාවකාලික ණය ගිවීම අත්හිටනවා කියන එක. මෙතන මම එකක් කියන්න ඕන මේක ඒවස්සාවේ ගන්න තිබිච්ච හොඳම තීරණය තමයි ඒක. මොකද දැන් ලොකු වාදයක් විවාදයක් තියෙනවා මම දකිනවා ගොඩක් තැන්වල. බංකොලොත් බව ප්‍රකාශ කරපු නිසා තමයි අපි මේ තත්ත්වෙ ඉන්නේ කියන එක. ඒවස්සාවේ අපි සිද්ධ කරේ තාවකාලිකව ණය ගිවීම අත්හිට වීම. බංකොලොත් බවේ අනවස් ප්‍රකාශ කරන කියන්නේ බැංක්‍රප්සි අනවස් කරන එක. තාක්ෂණික වශයෙන් අපි දන්නවා මේ දෙකක්. බංකොලොත් බවේ ප්‍රකාශ කරා කියලා කියන්නේ අපි තවත් ණය ගෙවන්න හැකියාවක් නැහැ, ණය ගෙවන්න බෑ. තමන්ගේ තියෙන වත්තම් සිල්මු දේ විකුණලා දාලා නායකාර වෙන පිළිවෙලට නයිටි ගෙවලා දාලා පැත්තකට ලයින් එක. ඒක ඒ වගේ තත්ත්වයකට සිදුවීම වැළැක්වීම තමයි తాවකාලිකව ණය ගිවීම අත්හිටවනවා. නායකරුවන්ට කියලා අපිට යම්කිසි කාලයක් දෙන්න අපේ ණය ගිවීම හැකියාවක් දැන් නැහැ. නමුත් යම්කිසි කාලයක් තුළ ණය ප්‍රතිවිගත කරලා අපි නැවත ගෙවන්න පටන් ගන්නම්. එතකන් අපි తాවකාලික ණය ගිවීම අත්හිටවන කියන එක ඒක දෙවෙනි ඒක වෙනත් කාරණා. ණය අපි ගෙවන්න ඉදිරියට ගෙවන කියලා කිව්වට යම් කෙනෙක් සහතික කරන්න නම් මෙයාට ණය ගැනීම හැකියාව ඉදිරියට ඇති වෙනවා කියන එක. පෙර රටට ණය ගැනීම හැකියාව නැවත ඇති වෙනවා කියන සහතිකය තමයි මුල් ආරම්භවල මගින් ලබා දෙන්නේ. මං හිතන්නේ මං වෙතනදී ඔතනල ඔතනදී කියලා මේ වැඩේ ආකාරයෙන් නොකරන්න. කරන්න තියෙන හොඳ කාර්ය තමයි ආස්සය කරේ. තාවකාලිකව ණය ගැවීම අත්හිටුවීමෙන් තොරව ණයදුන් රටවල් සමග සාකච්ඡා කර ප්‍රශ්නය निराකරණය කිරීමට හැකියාව තිබු බවට කෙරෙන ප්‍රකාශ ඇත්තක්ද? මහ බැංකු අධිපතිවරයා කරුණු පැහැදිලි කළා. දැන් මට ඇහෙනවා සමහර වාද විවාද එක එක කමිටු වල ගිහිල්ලා කතා කරනවා. ඒ වෙලාවේ ඔය කරන්නේ නැතුව බංකොලොත් බව ප්‍රකාශ කරන්නේ නැතුව කාට හරි ටෙලිෆෝන් කළා මේ ණය කල් දා ගන්න තිබුණා. එහෙම රටකින් රටකට ගත්ත ණය ටෙලිෆෝන් කෝල් එකකින් කල් දාන්න ඉතිහාස කොහෙවත් කවදාවත් වෙලා නැහැ. සම්පූර්ණ අසත්‍ය කතාවක්. ඒ වගේ නිකන් විහිළු කතා තමයි අපි දැක්ක බහුකාල සමහරු කියනවා මේකට නිදහසට කරුණු විදියට. නමුත් ඒව මං හිතන්නේ ජනතාව තේරුම් ගන්නවා. ජාතන්ත්‍ර මූල අරමුදලට යාම නිසා බදු වැඩි කර ජනතාව පීඩාවට පත්වන තීන්දුව ගැනීමට සිදුවුණු බවට නැගෙන චෝදනාවලටත් මහ බැංකු අධිපතිවරයා පිළිතුරු ලබා දුන්නා. කෙනෙක්ගෙන් අහන්න පුළුවන් වැට් එක 118 වැට් අඩු කරනවට කැමතිද? එහෙම නැත්නම් ආදායම බදු 145% කරනවට කැමති වෙන එක. දෙකෙන් එකක් තමයි තෝරගන්න වෙන්නේ. එක එක්කෙනාට තියෙන බදු බර අඩු කිරීමේ තියෙන හොඳම ක්‍රමය තමයි ඒ බදු බර වැඩි දෙනා අතර බෙදා ගැනීම. ඉතින් ඒක එහෙම නැතුව මේක අඩු කරන්න කිසිම ක්‍රමයක් නැහැ මම දන්න විදිහට. අපේ හිතවත් වෘත්තිකයෝ කියන්නේ මට කිව්වා මේ ගවන මට කිසි ප්‍රශ්නයක් නැහැ හරි කැමති බදු ගෙවන්න. හැබැයි බදු ගෙවුවට මොකද වෙන්නේ කියලා පේන්නේ නැහැ කියලා. මං කිව්වා ඔක පේන්න ඔතුමා කන්නඩේ කිසරාගේ පොඩ්ඩක් බලන්න. ඔබතුමා කොහොමද මේ ඉගෙන ගත්තේ මේ රටේ? ඔබතුමා කොහොමද විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගත්තේ? ඔබතුමා කොහොමද රැකියාව කරන්නේ කොහේද? ඒ රජේ නම් රජයේ රැකියාව කරන්නේ රජෙන් පඩිවන්නේ. තමන් ඒ වෘත්තිය මට්ටමට එන්න උපුරා කොහොමද ඒ කරේ බදු ගන්නා කිමුලින් තමයි. හැමෝම කේකේ හිටියොත් මම ගෙවන්නේ නැහැ මට මේක පේනකම්. එතකොට වෙන්නේ අර ගෙවන කීප දෙනාගේ බදු බර වැට් එක 118 නැයක තව 35ක විස කරන්න වේ. එහෙම නැත්නම් ආදම් බදු 130 තියෙන කෙනා 36 කරන්න වේ. ගෙවන කෙනා ගෙවයි බදු ගෙවීමේ පැහැර හැරීම තමයි වැඩි අපේ රටේ. යනිත් වැදගත් කරුණු තමයි අර ගවනස්තන් කරප්ෂන් කියන එක. දැන් ගොඩක් වෙලාවට අර බදු වල සම්බන්ධයෙන් තියෙන එක තමයි ඒ ගවනස්තන් කරප්ෂන් හරියට නරියට නැති නිසා හැමෝටම මේකෙන් එළියට යන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඒකත් ඒකම ඇඩ්‍රස් කරන්න ඕන. රේඩියෝ වට වීඩියෝ ගුවන් විදුලි ප්‍රවෘත්ති කලාව නව මානයකට ප්‍රමුඛ පුවත් සිරස FM ඔස්සේ ආනවා වගේම newsfirst.lk ඔස්සේ දැන් බලන්නත් පුළුවන්. සෑම දිනකම උදෑසන 7ට දහවල් 12:30ට සහ සවස 6:30ට Newsfirst Visual Radio.